මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. අනෙකුත් සියලුම යෝගාචර සංගතිතුගෙන් අවසරයි. අපි මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අප්‍රමාදය මුල් කරගෙන ඒ අප්‍රමාදය දවසින් දවස පරියන්කයෙන් පරියන්කයට දියුණු කරගෙන යෑම සඳහා අවශ්‍ය වෙනා වූ වැඩ පිළිවෙලක් ක්‍රියාමාර්ගයක් ක්‍රමයෙන් විස්තර කරගෙන යෙදුණා. ඒ සම්බන්ධයෙන් ආලෝක පහක් මාර්ගයෙන් අන්ධකාර ධර්ම පහක් පියවරෙන් පියවරට අනුපූර්ව පිළිවෙලින් දුරු කරගෙන යන ගමන තුළින් යෝගාවචරයාගේ අප්‍රමාදී බව සතිමත් බව එළඹ සිටි සිහිය වර්තමාන මොහොතට ඇත්තා වූ සජීවී භාවය ඉතාම තීව්‍ර මට්ටමකට සුපතිච්චිත සතියකට නැංවෙන හැටි ඉතාම සවිස්තරව විස්තර වෙන්න යෙදුණා. ඒ අනුව භාවනා කරන කෙනෙකුට තියා අහගෙන හොඳට කල්පනා කරන කෙනෙකුට හෝ එහෙම කෙනෙකුට තියා හුතු ඇහිම කරන කෙනෙකුට හෝ වැටෙනවා මේ චිත්ත නියාමයේ කියලා කියන්නේ මොන විදිහේ සූක්ෂම වැඩපිළිවෙලක්ද එවැනි චිත්ත නියාමයක් නොදැනේ චිත්ත නියාමයක නොපිහිටා චිත්ත නියාමයක් අසාදන නොගෙන ගත කරන අනන්ත අප්‍රමාණ සත්ව සංඛ්‍යාව දිහා බලනකොට ඒ සත්ව සංඛ්‍යාවගේ නැත්නම් මේ සත්ව ලෝකයේ අත්තාව මේ විවිධ භාවයේ විෂමතාවයේ තුල මත්වි ගත කරන භාවයේ තුල දකින්නකොට දැනගන්න පුළුවන් මේ චිත්ත නියාමයේ අසාධාරණ ගන්න එක කොච්චර වටිනවද කල්පනා කළ දැනගෙන තියෙන කොච්චර වටිනවද ඒකත් වඩා ඒක ක්‍රියාවට නැගෙන එක කොච්චර වටිනවද කියලා ඒ தත්ත්වය සෑම සතෙකුට මේ ලැබෙන වාසනාවක් නෙවෙන බව මේ අහගෙන ඉන්න කවුරුත් දන්නවා. ඒ විදිහට මේ චිත්ත නියාම වගේ ගැඹුරු නියාම ධර්ම ලෝකේ පවතිනවය. ඒක නැවත නැවත ඇසීමෙන් අසා දැන ගැනීමෙන් සමන්ත ඒ පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. ඒක සඳහා ඇති එකම මාර්ගය නිතර අහුම්කන් දීමය. ආදී වශයෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ හොඳට මේ අවස්ථාව සැලසීලා තියෙන්නේ මේ භවතලයේ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය ලෝකේ එිනොත් උගත ආගම් ධර්ම වලින් මේ தත්ත්වය විස්තර කරලා දෙන්න හැදුවට ඒ අත්ංගයේ දැනුමේ අඩුපාඩු නිසා එහෙම නැත්නම් ප්‍රශ්නයේ ඇති බරපතලකම නොදන්න නිසා හෝ මෙතර විස්තරයක් කෙරෙන්නේ නැහැ එිනොත් ප්‍රෞඩයන්ට මේ අවස්ථාව සැලසීලා තියෙනවා සුත් මේ වශයෙන් ඥානෙ ලබා ගන්න පුළුවන් චින්තාමේ වශයෙන් ඥානෙ ලබා ගන්න පුළුවන් ඊගාට භාවනාමේ වශයෙන් තමයි ජීක තුන කර ගන්න පුළුවන් අන්න එවැනි අත්තන් තුලින් තමයි මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තුලින් මේ පිරිස වාගේ සුළු පිරිසක් ඒක අහලත් ඒවත් ඇහිමෙන් ඇතිනේ ඒක ගාගේ කරන தත්ත්වේ තේරුම් අරගෙන නැවත නැවත එහෙදෙමින් එහෙම භාවනා කරනවා මේ කරගෙන යනකොට මේ වාගේ අප්‍රමාදේ වාගේ
ජීවිතේ ගත වෙන දිවා මොහොතක් රාත්‍රී මොහොතක් පාස ශක්ති ප්‍රමාණය මේ අත්මාදී භවයේ සජීවීකම උත්සන්නකම උපතිත්ිත භව වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය මාර්ගයෙන් කම්ම සම්බෝධය දුරු කරනවා. මේක බොහෝම වටින සංදිස්ථානයක්. මේ මනුෂ්‍ය ලෝකයේත් එක සංසන්දනය කරලා බලුවා. සත්ව ලෝකයේත් එක සංසන්දනය කරලා බලුවා. නැත්නම් වෙන භව තලයක් එක සංසන්දනය කරලා බලුවා. මේ සම්මා දිට්ඨිය මාර්ගයෙන් මේ අඳුර දුරු කරන පිළිස ඉච්ඡාවත්ම සුරයි. ඒ වෙදී කොච්චර අමාරුද එයින් කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන එක මේ අත් දැන් අහලා සාකච්ඡා කරලා තියෙනවා. එයින් එහාට ගියාට පස්සේ ධම්ම වවත්තන ඥානෙ ධම්ම සම්මෝහය දුරු කිරීම කියන එක බොහෝම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ විශේෂයෙන්ම පාරමිතා ශක්ති සම්පූර්ණ වෙච්ච අත්තන්ද ඉතාම කුශාග්‍ර බුද්ධි සහිතව අත්තන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසාම අපි කවදා හෝ මේ ගමනේ මේ නිරෝධය සිදු කරන්න මේ පියවර හැර වෙන පියවරක් නැති බව දන්නවනම් අපි එවැනි සියුම් බුද්ධියක් එවැනි මාර්ග වූ ප්‍රණිධියක් පාරමිතා ශක්තියක් ලබා ගන්නට පූර්ණ කාලින වැඩ කරන්න ඕනේ. එමු වැඩ කරගෙන යනකොට බොහෝ විට බොහෝ දිනකට ඉතාමත් මේ සිතුලන්දු කරවෙන සුළු විස්තරයක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ ලෝකේ පවතින ආ වූ නාම ධර්ම රූප ධර්ම වාසී වෙන් කර දැන ගන්න පුළුවන්කම ඉතා මෝලාරික මට්ටමක හෝ මධ්‍යස්ථ මට්ටමක හෝ ඉතාම ගැඹුරු මට්ටමක තම තමන්ගේ ඥාන මට්ටම් වලට කියව ගන්න. ඒ නමුත් මේ ධර්ම කතා මාර්ගයෙන් පැහැදිලි කරනවා බුද්ධජානන රහත පෙන්නවා ඒ විදිහේ නාම රූප දෙක දෙදා අරගත්තත් එතින් එහාට එහි යතා වූ හේතුඵල ධර්ම තේරුම් ගැනීම ඒ කම්මස කතා ඥානයේ තේරුම් ගත්තා වගේම නාම රූප ධර්ම තේරුම් ගත්තා වගේම ඉතාම තීරණාත්මක සංදියක්. ඒ සංදිය නිසා නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය ඉතාම සියුම් වෙනවා. විදිහට ගැඹුරු වෙන විදිහට පරිච්ඡයක් ඇති වෙන විදිහට දිගට පුහුණු කරන්න ඕනේ. සතතාභ්‍යාසය. අත නොහරින ලද අභ්‍යාසය දිගට පවත්වනකොට වෙන්නේ යන්න තැනක් නැහැ. දිත්තේ මේ නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය වටහා ගන්න. ඒ වටහා ගත්තත් තවමත් හිතේ ප්‍රඥප්ති වශයෙන්ම මේ දේ තේරුම් අරගනිමින් විපස්සනා පැත්තට නොයන නැත්නම් කාම වස්තු වස්තු කාමයට බැඳෙන ස්වරූපෙම තියෙන්නේ කියලා. වෙන විදිහකට කියනවා නම් තමන් ඉදිරිපත් වෙන අරමුණේ ප්‍රඥප්ති ධර්මෙම ඒ වයතාව ස්වභාවික ලක්ෂණෙම ආත්මත්ම දක්ෂ විදිහට තේරුම් ගත්තොත් හිත තවමත් පොදු ලක්ෂණ තේරුම් ගන්නේ නැති. එහෙම අරමුණකටම අත්තව සංතති භාවයේ තේරුම් ගන්නේ නැතිව හිත නතර වෙන්නේ ඉඳ තියෙනවා. මේ නිසා මේ ධර්මයට පස්සෙත් සත්පුරුෂයාට බුදු බණ ඇහෙන්න සලස්වනවා මේ ධර්මේ භාවනාව කරගෙන යනකොට මෙන්න මේ தත්ත්ව දෙකම අපි වෙන්න පුළුවන්. මතුවෙන අරමුණට හිත නංවන්න පුළුවන්. මතුවෙන අරමුණ දිගේ හිත දිගේ පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් තවමත් හිතේ සංසාර පුරුද්ද නිසා එහෙම නැත්නම් තමන්ගේ ධර්ම කරුණ අවබෝධයේ අඩුකම නිසා ආර්මිකා ශක්තිය අඩුකම නිසා සම්මත් ප්‍රඥප්තිය දිහාට අදිනවා. ලක්ෂණ රසපච්චපත්තාන වශයෙන් නැත්නම් ආකාර සංධාන ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන් අරමුණේ කිසිතුරු භාවයේ නැත්නම් අරමුණේ තෙම ආවිනික ලක්ෂණට අදිනවා. නමුත් විලක්ෂණයේ තේසිත නැගින්නේ නැහැ. මෙවැනි අවස්ථාවලත් අර පරණ ක්‍රමෙමයි. හුඟකන් දෙනවා. අහල කල්පනා කරනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද ඊට පස්සේ භාවනාවේදී සිද්දේ නුරුචි භාව අරුචි භාව ටික නතපතිකට මෙහෙ කරගෙන කරගෙන යනකොට අන්නේ අර කියන තත්වය තමන් සම්පේර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් සම්‍යක් ක්‍රමයේ සෞඛ්‍ය සම්පන්න ක්‍රමයට අවබෝධ කළා උදේ තමන්ට දැක ගන්න පුළුවන් කියන සිද්දේ ඒ සාමාන්‍ය ලක්ෂණ සම්මුති ලක්ෂණ අතහැරලා සංතති ලක්ෂණය දිහාට හැරෙනවා. එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ දකිමින් විශේෂ කරලා ඒ ලක්ෂණය දැක ගන්න පටන් ගන්නවා. සංතතියට හිත හැරෙනවා. මේකත් බොහොම වටින සංදිස්ථානයක්. ඒ විදිහට බලනකොට ඒ මට්ටමට යන්නේ භාවනා කරන පිළිපෙකේ බොහොම නැත්නම් භාවනා කරන වෙලාවකට බොහොම සුළු වෙලාවක් වෙන්න පුළුවන් තමන්ගේ භාවනාවේ මේ තරම් උච්ච අවස්ථාවට යන්නේ. එතන ඉතාම වැඩි පිටස භාවනා කරනකොට බොහොම සුළු දෙනෙකුගේ වෙන්න පුළුවන්
මේ විදිහේ සිලක්ෂණේ තේරෙන මට්ටමට යන්නේ භාවනාවේ විදිහට. මොකද මේ හිතාගෙන ඉන්නවා ඇති يعني චින්තාමේ වතේ. නැත්නම් අහූපමනින් මේ සිලක්ෂණේ දන්නවා සිලක්ෂණේ වැටෙනවා කියන භාවනාවේ වතේ බොහොම උච්චතර අවස්ථාවක්. ඒක හොඳට පදමෙ හරිදී අවස්ථාවක්. නමුත් අපි ධර්ම දේශනා මාලාවේ අවසානයේ තේරුම් ගත්තා මේ තරමෙට පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවර හතරක් ගත කරලා මේ ඉතාම උත්කෘෂ්ට වූ විපස්සනාවට නැත්නම් මේ ත්‍රිලක්ෂණය දැකීමට හිතපත් වුණත් මෙතනින් එහාටත් තව හදයිමක් කියනවා අඳුල්ලක් කියනවා එහාට යායක තැනක් කියනවා ඒ තමයි නිබ්බාන සම්මෝහය ඒ පුද්ගලයා තවම ඒ යෝගාවචරය තවම නිවනේ නැවුම් තාලෙටම අවබෝධ කළ යුතුයි සුඛිය වශයෙන්ම අවබෝධ කළ යුතුයි රිචුවම අවබෝධ කළ යුතුයි මොකද තවම මේ බුද්ධලේ ගාව තියෙන්නේ අහපු කල්පනා කරපු මත නිවන මේ ආකාරයි මේ ආකාරයි කිය හිතෙන් ගත්ත දේවල් නමුත් නිව භාවනාවෙන් ලැබෙන නිවන කවමදාකවත් ඒ විදිහට කල්ැතුව සැලසුම් කරන්ට මායින් කරගන්නට කල්පනා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ නිසාම නිවන බොහෝම නැව නිවන හැම වෙලාවෙම අලුත් එම අපිට හිත හිත ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අපිට ඒකේ පාවෙන ගතියක තියෙන මොකද ජීවනේ එහෙම ගතියක් නෑ හැම වෙලාවෙම නැව මේක හැම වෙලාවෙම අහඹුවක් අහම්බෙන් හම්බ වෙනවා වගේ ලැබෙන දෙයක් මේ නිසා අපි සෑම වෙලාවක තියෙන ත්‍රිලක්ෂණයේ හිත නැගුණ මත මේ දැන් ජීවන ලැබේවි කියන අලුත්කම ඉතුරු කරගෙනම භාවනාව දිගට ගෙනියනවා මිසක් මෙන්න මෙහෙමයි ජීවනේ මම එතෙන්ද යන්න ඕනේ කියලා ඉතින් කලින් මතිමතාන්තර ධ්‍යාන හිතියොත් ඒ tira taakkal nivanin aatena වෙන විදිහකට කියනවනම් ත්‍රිලක්ෂණය දැක ගන්න මැත්තමට යනකන් තාක්ම මේ ලෝකේ පවතින්නේ යෝගාවචරය දන්නේ අනිකුත් පුතග්ජන ලෝකයක් එක්ක බෙදා හදා ගන්න මේ වේදික සුඛයමයි අහත්ත අහුවෙන්නේ කනට අහුවෙන්නේ නාසයට අසුවෙන්නේ දිවට අසුවෙන්නේ ශරීරයට අසුවෙන්නේ හිතට අසුවෙන්නේ ඒ අති මනකට දැන් මේ ත්‍රිලක්ෂණය දක්න යෝගාවචරය අනික් ඇත්තන්ට වැඩිය බොහොම සියුම් බොහොම තීව්‍රයි දේවල් හොඳට විශ්සදව අනිත් දේවල් වලින් වෙන් කරගෙන රාශියක් එකවර දැක ගැනීමේ ශක්තිය පවතිනවා ඒ රාශියේම පොදු ලක්ෂණ දකින්න වහාති වී නැති වෙන බව දකින්න මේ තරම් වහා වේගයෙන් පෙළෙන පෙළෙන ස්වරූපයක් මෙහි තියෙන බව දකින්න ඒ වගේම යෝගාවචර මේ දේවල් කොච්චර වේගෙන් ඇති නැති වුණත් මේ දේවල් කොච්චර දෙලීමේ ස්වරූපති වුණත් මේකත් සමන්ත නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමන්ගේ කැමැත්තට සිදුවෙන දේකුත් නෙමෙයි. තමන් පටන් ගත්ත දේකුත් නෙමෙයි. මේ தත්ත්වය සම්බන්ධයෙන් තමන්ට පාලන ශක්තියක් නැහැ. එකම දෙයයි ගන්න පුළුවන් මේ දේ දන්නවා. එහෙම පාලන ශක්තියක් නැති බව වටහා ගන්නවා. මගේ කියා ගන්න පුළුවන් තවත් නැති බව වටහා ගන්නවා. අනිහේ වැටහීම තමයි ඉතුරු වෙන්නේ කියනකොට අනාත්ම භාවයෙන් ඇති වෙන දුක් භාවයෙන් වෙන පිළිමේ යෝගාවචරය අනාත්ම ස්වરૂපයට පත් වෙනවා. මේ විදිහට තමයි ත්‍රිලක්ෂණය වඩන යෝගාවචරයගේ හිත වැඩ කරන්නේ අනිත්‍යත්වයට සාපේක්ෂව. නමුත් මේ යෝගාවචරයේ හිත පව නිතුවාකල් අත් නොවින්දා වූ ඒ අවේදිත සුඛයේත නැමෙන්නත් පුළුවන් නොනැමෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන තිරනාත්මකයි. අඩු ලක් මෙතන පවතිනවා. මේ නිසා තමයි මේ අවස්ථාව පිළිබඳව සුත්ජනයන් වශයෙන් ඉඳගෙන එනත මේ කාම ආසාවල් කාම වස්තුන් වස්තුකාමයේ ගැලීගෙන ඉඳගෙන කොච්චර අපි සාකච්ඡා කරා කොච්චර අපි අසාධනගෙන හිටියත් ඉති සීමාවක් කියනවා ඒක අපේ අවධානයට අපේ අවබෝධයට ලංවීම අන්න විලාවෙදීම අපේම අත්දැකීම් මතම තීන් වෙන දෙයක් උත්තර ඇහුවත් උත්තර කල්පනා කරත් අපේ විශ්යට ගෝත්‍ර වෙන්නේ නැහැ ඒ නිසා අපි නිතරම ඒ අහන ගමන්නේ සම්‍යක් වශයෙන් කල්පනා කරන ගමන්නේ අපි නිතරම භාවනාව දිගට ගෙනියන්න ඕනේ සතත අභ්‍යාසය කරගෙන යනකොට ඒ අවේදිතෝ විස්තර කරන්න බෑ කියනවා මේ සුඛය ලබන්න තියෙන අවස්ථාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ අවස්ථාව කලවම් කරගෙන පටලවමින් කල්පනා කරන අවස්ථාව ක්‍රමක්‍රමයෙන් හිතෙන් දුර වෙනවා. යම් දවසක ඒ අවේදිත සුඛය තැන්පත් කරගන්න
තරමෙත අපේ මේ සංඛාණී කියන භාජනේ පිළිසිදු වෙච්ච දවසක අන්නේ අගේ දිතසුකේ මේ භාජනේ පිළිඳ ඉඳ තියෙනවා. යම් තාක් මේ භාජනයේ වේදිත සුඛයෙන් පිළිතේලා තියෙනවනම් කෙලසිලා තියෙනවනම් බියටපත්ලා තියෙනවනම් ඒ දාක් ඒ අවේදිත සුඛය මේ භාජනේ පුරවන්නේ නැහැ. මේ නිසාම අපි නිවන ගැන හිතන මතිමතාන්තර නැත්නම් අවේදිත සුඛය ගැන කල්පනා කරන දේවල් මේ අවේදිත සුඛයට බාධා වෙන්න ඉඩතියි. ඒ විදිහට අපි කරන්න තියෙන්නේ මේ දේවල් අසා දැනගෙන අපි මේ අප්‍රමාදය දිනු කරගෙන ගිය වැඩපිළිවෙල සියුම් මට්ටමින් ඉතාසියුම් මට්ටමට ඉතාසියුම් මට්ටමින් සියුමතර අවස්ථාවතම සියුම්තම අවස්ථාවටම දිගටම ගෙනියනකොට අපට මේ අවේදිත මට්ටම ලං වෙන අවස්ථාව වැඩි වෙන තත්යකටපත් වෙනවා. එදා අපි පසුගිය ධර්ම දේශනාවේ මේ වේදිත සුඛය අවේදිත සුඛය කියන මූලික කොටසට හිත යෙදුවා. අද ඒ දා විස්තර කරන්න බැරි වෙච්ච ඉතුරු කොටස් ටික දේශනා කිරීමෙන් මේ දේශනා මාලාවේ අවසානයක් දැකීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි එදාගත් උපමාවම ගත්තොත් මේක තව ටිකක් විස්තර කරගන්න ඉතාමත් නැහැ. ධන කුවේ කෝටිපතියෙ සමන් නිින්දේ පසු වෙන අවස්ථාවක ඒ පුද්ගලයා ඒ නිින්දෙන් අවදි වෙච්ච වෙලාවක ප්‍රකාශ කරන්න ඉඳ කියලා මම හොඳ නිින්දක් ලැබුවයි කියලා. මම හොඳ විවේකයක් ලැබුවා. හොඳ පහසුවක් මට දැනුණායි කියලා. මොහොතේ කතා කරන නිවසම ඉතාමත්ම කෝටිපති නිවසක් වෙන්න පුළුවන්. ඔහුට අවශ්‍ය ඇහෙන් ලබන්න පුළුවන් සුඛ තියෙනවනම් බොහෝ දෙනෙකුට වැඩි හොඳ සුඛ ඇහි සුඛේ කාමරකල තියෙනවා. සද්දේ වශයෙන් කන වශයෙන් අහන්න පුළුවන් දේවල් වලින් හොඳේම උච්චතරක ප්‍රතිතරම දේවල් ඒ විතර තියෙනවා. ඒ වගේම නාසයේ වශයෙන් දිවට ගන්න රස වශයෙන් සමපහස දේවල් ඇඳ ඇතෙලි පුතු ආදී උපකරණ වශයෙන් හිතවිලි වශයෙන් හිතවිලි වශයෙන් කෝපෙසත් මේ කියන අංග පහන මේ පුද්ගලයා ප්‍රතිපදියක් නිසාත් කාමවත් වාස කරන්න කෙනෙක් නිසාත් හොඳ ප්‍රණීත දේවල් තියෙනවා. නමුත් මේ පුද්ගලයා නිවන ගැන නින්ද ගැන කතා කරන වෙලාව ඒ අවස්ථාවේදී ඒ හේ රූප ලැබීමේ යම් විදිහකට තිබුණනම් කවදාකවත් අර නින්දේ පහස අර නින්දේ විවේකය මුරුල් වීම සිදු වෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙමින් තිබුණනම් කොච්චර ප්‍රණීත වුණත් කවදාකවත් නින්දට සැපයක් වෙන්න බාගද. මොන නාසයට ආඥාන කොච්චර මිහිරවට ලැබුණත් ලැබෙන තාක්කල් නින්ද යන්නේ නැහැ. යන්තාක් දිවට රස ලැබෙනින් කියනවනම් ඒ තාක් නින්දට වැටෙන්නේ නැහැ. යන්තාක් තමයි ලැබෙන පහස පිළිබඳ කල්පනාව තියනවනම් නින්දට වැටෙන්නේ නැහැ. යන්තාක් හිතවිලි තියනවනම් ඒ නින්දට වැටෙන්නේ නැහැ. මේ නිසා කෝටිපතියෙක් ඒ විදිහට කියනවනම් මම හොඳ නින්දක් ලැබුවා කියලා ඒකෙන් අපිට තේරෙනවා මේ බුද්ධිලයට විස්තර කරගන්න බැරි වුණාට ඒකාන්තයෙන්ම මෙලෝ වශයෙන්ම අත්දකින්න පුළුවන් අත්දැකීමක් ඇහැට ගොදුරු නොවෙන්නේ කනට ගොදුරු නොවේනේ නාසයට ගොදුරු නොවේනේ දිවට ගොදුරු නොවේනේ ශරීරයට හිතට ගොදුරු නොවේ විස්තර කරගන්න බැරි නමුත් කයක් හිතේ තියෙනවා කියන එක පැහැදිලිවෙනවා. නමුත් මේක උනත් වටලා තේරුම් අරගත්තොත් කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් අන්තිම ඉහළ සුඛය මේ ලෝකේ තියෙන නිින්ද කියලා. ඒ නිසා කුසීත භාවයේ අගය කරන කුසීත භාවයේ වැඩි කරන කුසීත භාවයේ උතුම් කරන සලකන කතාවක් මේක කියලා කියන්න පුළුවන්. නිදි ලෝකේ නම් මේක පිළිබඳව විතර වාද කරන්න බෑ. නිදාගෙන හිටියොත් හැම තිත හොයා ගන්න අමාරුයි. ඉඳුම් හිත හොයා ගන්න අමාරුයි. උත්තරීතන් වශයෙන් මේ தත්ත්වය වර්ධවලා තේරුම් ගන්න තියෙන අවස්ථාව වැඩි. මොකද බොහෝ විට තමයි සද්ධා දේවස් ලැබෙනවා. මේ නිසා නිදාගන්න එක වඩා හොඳයි කියන හිතන් දිට තියෙනවා. නමුත් මේකදී හොඳටම පැහැදිලි කාරණා මෙතරයි. නිින්ද කියන්නේ ප්‍රමාදයේ ඉතාම පහක් කියලා. නිවන කියලා කියන්නේ අප්‍රමාදයේ ඉතාමත්ම ඉහළ කියලා. අප්‍රමාදයේ කියන්නේ අවදි භාවය. කුබිච්ච ස්වરૂපය සතිය. එනිසා නිවනදී පවතින්නේ අන්න අර නිින්දදී කතා කරලා පෙන්වන්න හදපු විදිහේ අවේදිත සුඛයක්. නමුත් සංසන්දනාත්මක බැලුවොත් දසදහස් වාරයකින් ඊට වැඩිය ප්‍රණීතයි ඉතාමත්ම අවදියෙන් ඒක මුත්‍රිවිදි පුළුවන්. මේ නිසා නිවනක් පරමාර්ථ ධර්මයක් විදිහට මේ අපි ධර්මයේ ඉගෙන ගන්න ඇත්ත ගුරුවරු කියලා දෙනවා. චිත්තචෛතික රූප නිබ්බාණය. බුදුරජාණන් වහන්සේ මේ හතරම
වර්තමාන වශයෙන් අත් දකින්න පුළුවන් දේවල් විදිහට පෙන්වලා තියෙනවා. එනකම් මේ කල්පනා කරපු ඉන්ද්‍රජාලයක් හරි වෙන්න බැරි දෙයක් හරි නෙවෙයි. පැහැදිලිවම වෙන්න පුළුවන් හරියට අර කෝටිපතියගේ නිින්දවා. නමුත් නිවනේ නිින්දේ කියලා වෙනස තමයි නිින්ද කියලා කියන්නේ තීන මිදේ නැත්නම් නිවර ධර්මයක ඝන බහල අවස්ථාව. නමුත් නිවන කියලා කියන්නේ අප්‍රමාදයේ ඉස්හාමත්ම උච්චතර අවස්ථාව. මේ දෙක නිසා අපිට නිවනයි නිින්දයි විදිහට සංවන්දනය කරන්න පුළුවන් විදිහකට සංවන්දනය කරන්න බැහැ. මේ නිසා මේ ධර්ම දේශනා මාලාවේ කතා කරන දේවල් එහෙම නැත්නම් මේ භාවනා වැඩ පිළිවෙලට දෙන උපදෙස් ඒ ආනුව සංසන්දනය කෙරුවොත් යෝනිසෝ මනසිකාරයේ නැතිගෙන තමයි දුක පිණිස මේ ධර්ම කරුණු පිළිච්ච කරගන්න. යෝනිසෝ මනසිකාරයේ සහිත බුද්ධලයා ඥානාන්විත කල්පනා දහසක් නැයින් තේරුම් ගන්න. මේ නිසා අපි මේ නිින්ද පිළිබඳ උපමාව උපමාවක් බව මතක තියාගන්න ඕනේ. නමුත් මේ ගන්න පුළුවන් ආදර්ශයක් නම් මොකද්ද? කෝටිපතියෙක් වුණා. සම්පූර්ණ වස්තුකාමයේ ගැන හිතලාම සංසාරයේ කරපු ඉවසක් වුණා. මේ පුද්ගලයා ඇහෙන් ලබන්න පුළුවන් මේ උපරිම ප්‍රණීත වූ සුවය හෝ වේවා. ඉන් දුරු මොහොතක තමයි නිදරදේ. ඉතාමත් ප්‍රණීත වූ ශබ්ද රස වේවා. ඉන් දුරු මොහොතක තමයි මේ පුද්ගලයාට නිින්දක් ලැබෙන්නේ. මේ විදිහට බලනවනම් මේ පංචකාම සංපත්තියෙම දුරු වෙච්ච මොහොතක් වෙන්න ඕනේ අර විදිහේ කාටත් පොදු අපි දිනපතාම ලබන මේ නිින්ද ලබන. මේ නිසාම බුදුරජාණන් වහන්සේ නිවනට මේහා සමාන උපමාවක් දෙන මධ්‍යමනිකායේ වස්තුකම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි තීන්ත ඕන බුද්ධලෙක් රදවෙක් ඒ හොන් රෙදි කෑල්ලක් අරගෙන ඒ රෙද්දට නිල් පාට හෝ වේවා කොළ පාට හෝ වේවා කා පාට හෝ වේවා මදකී පාට හෝ වේවා වර්ණයක් වන්තේ ගත්තහම ඒ රෙද්දේ ඒ වස්ත්‍රයේ දැලිකුණු බැඳිලා තියෙනවනම් තෙල්කුණු බැඳිලා තියෙනවනම් ඒ තෙල්කුණු සහිත වස්ත්‍රය අද වර්ණ භාජනයේ ඉබලා වර්ණ පෙව්වට කවදාකවත් ඒකේ ඒකාකාරකම සිත් ගන්නා සුළු වර්ණයක් උරා ගන්නේ නැහැ. ඒක කබර සහිත ලප සහිත වෙනවා. එහෙම නැත්නම් ඒ වර්ණ යෝජකයාගේ අදක්ෂතාවයේ පෙනෙන ලක්ෂණ බවට පත් වෙනවා. මේ නිසා අපිරිසුදු වර්ණයේ රෙද්දට අවිසුදු වස්ත්‍රයට ඒ වර්ණ උරා ගැනීම විසමයි. ඒක වර්ණයක ආඩම්බරයක් එකතු කරන්නේ නැහැ. ඒක වර්ණය තවත් විසම වහයට පත් කරනවා. ඒ වෙනුවට දක්ෂ වර්ණ යෝජකයෙක් ඉතාම පිරිසිදු බබලන වස්ත්‍රයක් අරගෙන අර විදිහටම කහ පාට හෝ වේවා කොළ පාට හෝ වේවා මන්දකී පාට හෝ වේවා රතු පාට හෝ වේවා වර්ණයක ගිල්ලපුවහම ඒ වස්ත්‍රයේ බබලන පිරිසිදුකම නිසාම ඒ වස්ත්‍රය සමාකාරවම අර වර්ණය උරා ගැනීම ඒ වස්ත්‍රයේ වටිනාකම වැඩි කරනවා. මේ නිසා වස්ත්‍රයට වර්ණ පෙවීමට කලින් වස්ත්‍රයේ කුණු නැතිකම ඒකාකාරව බබලන ස්වරූපය අත්‍යවශ්‍ය වෙනවා. මේක උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ යම්ම අවස්ථාවක අපේ දක්ෂකම නිසා හෝ කර්ම වේගයක් නිසා හෝ වෘතු විපර්යාසයක් නිසා හෝ ආහාර විපර්යාසයක් නිසා හෝ අපේ හිතේ වේදිත සුඛය මාර්ගයෙන් හිත කෙහිච වෙලා තියෙනවනම් කවදාකවත් ඒකට සමාකාරව මේ අවේදිත සුඛයේ කියන වර්ණයක වන්න බෑ. මේක තේරුම් අරගන්න පුළුවන් යෝගාවචකිතට ලැබෙන වගේ කියලා. අපි මේ භාවනා කරන කිසිසෙත් බොහොම ප්‍රකටයි. අහගෙන ඉන්න කිසිසෙත් උනත් භාවනා නොකර ප්‍රකටයි කල්පනා කරනවා. අපි අපේ සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ අපි අපේ කල්පනා ඥානය කියලා කියන්නේ අපි අපේ හැකියාවන් කියලා කියන්නේ අපි දන්න නිමෙන් බලලා මේ කාම ලෝකේ ඉදිරියෙන් හිතින්ද අනිත් පැත්තෙන් පරයා ඉදිරියෙන් හිතින්ද තමන්ගේ මේ කයට තමන්ගේ මේ හිතට වැඩි සැපයක් ලබා දෙන්න උපක්‍රම ඒ සඳහා දැනුම. ඒකට කියනවා ලෞකික ඥානය. ලෝක දැනුම ලෝක ප්‍රඥා මේ ප්‍රඥාවේ මොකද කරන්නේ අපි අනික් ඇත්තන් ඉක්මවලා වඩා සියුම් විදිහට මේ කාමසප විදින්ට ප්‍රයෝග කරන එකයි අපි කරන්නේ. පුතත් ජන ස්වරූපෙ. මෙන්න මේ දැනුම මෙන්න මේ ඥානෙ පවතින තාක්කල් අපි ඉතාම ශත ක්‍රමවලට මායාවී ක්‍රමවලට නිවන ලබන්න තියෙන අවස්ථාව වරකරනවා.
එහෙමනම් ප්‍රේහිකා ස්වරූපේ පේන තියෙන්නේ කොහොමද මේ කාම ලෝකේ ඉන්නකොට අපි දන්නේ කාම වස්තු විතරයි වස්තු කාමයේ විතරයි එහෙම කෙනෙකුට මේ අවේදිත සුඛේ වැටෙහෙන්නේ නැහැ උපමා මාර්ගනිසක වැටෙහෙන්නේ නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් මුළු සංසාරේ පුරාම හමු වෙන සෑම දිනම මේ විදිහට වේදිත සුඛේට එකිනෙකා පරෙමි දුවන මේ සතනේදී කොහොමද කෙනෙක් එහෙමනම් අවේදිත සුඛේ කරහ ඒ දිහාවට ලැබෙන්නේ සම්පූර්ණ වෙන්ට බැරි දෙයක් විදිහට පේනවා මේකත් මෙන්න මේ දෙක යාකීම තමයි එහෙම නැත්නම් මේ නිවන වළක්වන අවේදිත සුඛේ වළක්වන වේදිත සුඛේ ලබා ගන්නට එකිනෙකා පරෙමින් එකිනෙකා මරමින් එකිනෙකාගේ දේ සොරකම් කරමින් එකිනෙකාගේ කාම වස්තු සොරකම් කරමින් බොරු කියමින් හිස්සත්න කතා කරමින් පරිවචන කතා කරමින් තේලාන් කියමින් ඉතින් මේ විදිහ අකුසල කර්ම කරමින් සත් දඟලෙන එකිනෙකා අතර සටන් කරන ලෝකෙක කොහොමනම් මේ අවේදිත සුඛය පිළිබඳ අදහස පළපදියම් කරන්නට තියෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම කෘතිය. බුදුනාට පස්සේ මේක මහා බරපතල කාර්යයක්. මෙන්න මේ දෙක මේ අවේදිත සුඛය මෙච්චරම තමන්ට හානි කර වේදිත සුඛය මෙච්චරම තමන්ට හානි කරදි ඒකම ඒ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා ඒ පැත්ත මේ පැත්ත අවුස්සා අවුස්සා අනික් අයත් පරෙමි. දුරන්ට හදන මේ ලෝකෙට කවදාක අහල නැති සිතල නැති හිත වන්න බැරි මේ අවේදිත සුඛය කොහොමද කිසි කරන්නේ කියන එකයි මෙන්න මේ බුද්ධ කෘත්‍ය කියන එක එක පැත්තකට විස්තර කරන්න පුළුවන්. අපි මේ අද යෙදিলা හිතන්නේ අන්නේ වැනි සතන. අපි අපේ හිතට ඉඳ දුන්නොත් අපේ ඇහැට ඉඳ දුන්නොත් අපේ කනට ඉඳ දුන්නොත් අපේ නාසයට ඉඳ දුන්නොත් අපේ ජීවිතෙ හිත දුන්නොත් අපේ ශරීරෙට හිත ඉඳ දුන්නොත් වහාම ඇහැ පිනවීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගන්න. කන කන පිනවීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගන්න. මේ ආදී විදිහට පසින්දුරන් තම තමන්ගේ පිනවීම සඳහා සංසාර කාලයක් මුළුල්ලේ රැකගෙන ආරක්ෂා කරගෙන ආ මේ කෙලෙස් වාසනාවෙන් වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ ධර්ම කරුණු මේ තාක්කල් තමන්ටෙන් සිදුනා වූ හරි වැරදි එතන අටපසු වීම හරියෙන් සියලු දේයකම එකතු කරගන්න උත්සාහ කරත්වා ඒකේ උත්සාහ කිරීමේ කලාවෝ සම්‍යක් ප්‍රයත්නයේ ලැබිච්ච ලාභයක් විදිහට අප්‍රමාදී වෙන්න ලැබේවා. ඒ අප්‍රමාදී භාවය නිසා ධර්ම වවත්තානේ දිගින් දිගට කරගන්න ලැබීමෙන් ඒකාන්තයෙන්ම හවුහරණක් ආරක්ෂාවක් ඒයින් ලැබෙනා වූ සාමකාමී ස්වරූපය තුළ සාන්ත සුඛය දක්වාම ගමන් කරගන්න මේ ශක්තිය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරනවා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ